අයිබෝන් කියලා පිළිගන්නවා ජීපී ඩ්‍රාෆ්ට් යූටියුබ් චැනල් එකට නැවතත් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට මම කලින් ගෙනම පහුගිය වීඩියෝ එකේ ඩිසයින් කරපු ෆ්ලෝ ප්ලෑන් එකට අදාළව සිංගල් ස්ටෝරි හවුස් එක ෆ්ලෝ ප්ලෑන් එකට අදාළව රූෆ් එක ඩිසයින් කරන්න තමයි මම මේ වීඩියෝ එකෙන් මේ බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් කලින් ෆ්ලෝ ප්ලෑන් එක ඩිසයින් කරන එක බලලා තිබ් නැත්නම් ඔගොල්ලෝ ඒක බලලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට මේක රූෆ් එක ඩිසයින් කරන්න හැකියාවක් ලැබෙනවා. හරි, රූප් එක ඩිසයින් කරනකොට ඉස්සෙල්ලා මේ කියන අපි ගිය පාර වීඩියෝ එකෙන් අවසන් කරපු ෆ්ලෝ ප්ලෑන් එක අපි ඇත්තටම කරන්න යන්නේ ඒකටමයි. සිංගල් ස්ටෝරි හවුස් එක. හරි, මෙතන අපි ටූල් බාර් එක දිහා බැලුවොත් අපිට තියෙනවා මෙන්න මෙතන රූෆ් ටූල් එක. මේක තියෙනවා බිල්ඩ් රූෆ්, රූෆ් ප්ලෑන්, ෆිල්ඩින් ප්ලෑන්, ක්‍රස් ආකාරයට ටූල් ටිකක් තියෙනවා. අපි ඉතලා මේ බලමු මේ බිල්ඩ් රූෆ් කියන එකට. බිල්ඩ් රූෆ් කියන එකට ගියහම අපිට මේකට දෙන්න පුළුවන් ඔටෝ බිල්ඩ් වෙන රූෆ් එකක්. ඒ ඩිසයින් එක මේ සොෆ්ට්වෙයාර් එක විසින්මයි මේව කරගන්නේ. අපිට ඩිසයින් කරන එකක් නෙමෙයි, අපි ඔටෝ දෙන්න පුළුවන් බිල්ඩ් රූෆ් ප්ලෑන් ඔටෝ රීබිල්ඩ් රූෆ්. එතකොට අපි ඒ දෙක ටික් කරලා මෙතන අපි පිච් එක සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් වෙන අට ඒක හතර රූෆ් එකේ ඇංගල් එක. ඊට පස්සේ U එක තියෙනවා, ඒක අපි වෙනස් කරනවා ඇංගල් 36 කියලා. මේකත් වෙනස් කරනවා ඇංගල් 36 කියලා. හරි, බේසික් මූලිකව බේසික් වෙනස් කරන්න ඕනේ ඔය ටික. අපි බලමු මේකට ඔටෝමැටිකලි රූෆ් එක බිල්ඩ් අප් වෙන්නේ කොහොමද කියලා. රයිට්, මෙන්න මේ ආකාරයට අපිට දැන් ප්ලෑන් එකේ පෙන්වන්න කරනවා රූෆ් ප්ලෑන් එක කොහොමද තියෙන්නේ කියලා. අපි ඒක බලමු 3D view එකක් විදියට රූෆ් එක කොහොමද පෙන්වන්න කරන්නේ. ඔටෝමැටිකලි සොෆ්ට්වෙයාර් එක ඒගොල්ලෝ ඩිසයින් කරගන්න රූෆ් එක තමයි ඔය තියෙන්නේ. මේක අපි දැන් අපිට ඕන විදිහට වෙනස් කරගන්න අවශ්‍යයි. ඒකට අපිට වෙන වෙනම රූෆ් ප්ලෑන් එක කරන්න පුළුවන්. මම මේකේ දැන් මේ මම කරපු මේ රූෆ් ප්ලෑන් එක ඩිලීට් කරනවා. ඩිලීට් රූෆ් ප්ලෑන්. මේක අපි ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන මේ ගේ ප්‍රධාන වාහලේ පළ දෙහිකට ඩිසයින් කරන්න. එතකොට මම මේ කියනවා රූෆ් ප්ලෑන් කියන ටූල් එකට. ඒකේ ගියාම මේ ආකාරයට අපිට ඊට පස්සේ අපිට ඕන විදිහට රූෆ් ප්ලෑන් එක ඇඳ ගන්න පුළුවන්. මේකේ මූලිකවම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පැත්තෙන් ඇඳලා පෙන්නන්න. මෙහෙම පොයින්ට් එක ක්ලික් කරගෙන මෙහෙට ගත්තාම ඒ පෙන්නන්නේ බේස් ලයින් එක. ඒකට බේස් වෙලා තමයි රූෆ් එක ඇනින්නේ. බේස් ලයින් එක කියලා දැස්වන්නේ අපි සාමාන්‍යයෙන් කියන වෝල් ප්ලේට් එකේ ලයින් එක. ඊට පස්සේ රයිට් ඔන්නම තමයි රූෆ් එක එක පළයක් නිර්මාණය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මේක තමයි බේස් ලයින් එක කියලා. බේස් ලයින් එක නේද තමයි පටන් ගන්න. ඒතකොට මේක ඊව් එක වෙන්නේ. මේක රූෆ් එකේ උඩට දාලා මේ රූෆ් එකේ එජ් එක වෙනවා. මේක රූෆ් එකේ එජ් එක. මේක වෝල් ප්ලේට් එක අපි ඒක. බලමු කොහොමද මේකට මේ දෙකට කොහොමද අපි මම බලාපොරොත්තු රිජ් එක මෙන්න රිජ් එක මේ කෙලින් ගන්න. එතකොට රූෆ් ප්ලෑන් එක ක්ලික් කරනවා. මෙන්න මෙතන ඉඳන් මෙතනට වෝල් ප්ලේට් එක ගන්න. අරගෙන මෙන්න මේ ආකාරයට ගනනලා අවශ්‍ය තැනට ගනනලා ක්ලික් කරනවා. එතකොට
අපිට අවශ්‍යයි මේ පැත්තේ අඩිකුණක් තියෙනවා අඟල් 37 තියෙනවා. අපිට අවශ්‍ය මේ පැත්තටත් අඩිකුණක් පන්න ගන්න U එක. එතකොට මෙතන මෙහෙම දාමු. මෙතන තියෙනවා අඩි ටික අඟල් දැම්ම. මෙතන ක්ලික් කරාම අපිට අඩි 3යි කියන එක ඉලස් කරන්න පුළුවන්. ඊළඟට මේ පැත්තෙන් තමයි මේ වැඩ ගන්න. නැත්තම් මෙතන මෙෂර්මන්ට් එක පෙන්වන අඩි 2යි අඟල් 4යි කියන එක අපිට අඩි මේකත් අපි අඩි 3යි කියලා දාවා. හරි. ඊළඟට අනිත් පැත්ත අපි ඩිසයින් කරමු. හරි වගේම එතකොට මෙතන ඉඳන් දැන්ට ගන්න මේ තියෙන වෝල් ප්ලේට් එක දිගේ ඇදගෙන ගියා. එතකොට මේ ලිව් එක මේ ඇවිල්ලා දැන්ට සම්බන්ධ කරනවා. සම්බන්ධ මේක මෙතනින් මෙතනට සම්බන්ධ කරනවා. මේ පැත්තෙන් අපි මේක අඩි 3ක් වෙන්න හදලා දැන් අපිට දැන් අපි මේකට බලමු. බලනකොට ඔයගොල්ලන්ට පෙනෙයි මේක රිජ් එක වෙනස්. මම මේකෙන් පැත්තේ තියෙන රූෆ් එක මේක ඩිස්ක්‍රිප්ෂන් එක මම ඔයගොල්ලන්ට මේක තව දෙයක් මේකම කියා දෙන්නම්. මේ 3D එක අපිට මේ පැත්ත කරන ගමන් බලන්න පුළුවන්. එඩිට් වෙන ටික ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. මෙන්න මෙතනට මෙහෙම අපිට ඇට්‍රැක් කරලා වින්ඩෝ දෙකක් විතර ඕපන් කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්න මේක වෙනස් වෙන්න කොහොමද කියලා. හරි. මේක දැන් රූෆ් දෙක තියෙනවා. මේක දැන් රිජ් එක අපිට පේනවා වෙනස් වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක ක්ලික් කරනවා. මේ රූෆ් එක ක්ලික් කරලා අපි බලනවා රූප ක්ලික් කරලා අප බලන මේකේ තියෙන ප්‍රොපර්ටිස් ටික අපි බලනකොට මේකේ ඇංගල් එක 4යි බේස් ලයින් එක 117යි ඇංගල් තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් අපි තව රූප එක පොඩ්ඩක් උස්ස ගන්න අවශ්‍යයි. ෆේසියක 105යි අපි මෙහෙම කරනවා. මේක සාමාන්‍යයෙන් ඇංගල් එක වෙනස්ම වෙන්න මේක අපි ඇංගල් එක ලොක් කරනවා. ලොක් කරලා ෆේසියා එක 105 කියන එක අපි ඒක අඟල් 120 වගේ කරගන්න. ෆේසියා එක කියන්නේ ගටර් එක බැලන්ස් බෝඩ් එකේ ලයින් එක තමයි ෆේසියා ප්‍රොපර්ටි පාතම තැන් ෆ්‍රිජ් එක ඔටෝමැටිකල අඟල් 203යි 16න් 3යි කියන එක. හරි. ඒක අපි මතක තියාගමු. 203යි 16න් 3යි. මේ පැත්ත ඕකේ කරනවා. අපිට පේනවා මේක උඩ යනවා. රයිට්. එතකොට අපි මේක සෙලෙක්ට් කරනවා. සෙලෙක්ට් කරලා ඒකෙත් යනවා අපි. මෙතනින් ගිහාම මෙතනින් මේක දෙන්නම්. මේක සෙලෙක්ට් කරලා මේ ක්ලික් කරාම ඕපන් ඔබ්ජෙක්ට් එකේ ප්‍රොපර්ටිස් වලට තමයි යන්නේ. ඕපන් ඔබ්ජෙක්ට් එක ඕක. ඊට පස්සේ අපි ඒක ගිහාම මෙතන තියෙනවා ඇංගල් එක වෙනස් වෙන්නේ නැහැ. ඇංගල් එක අපි ලොක් කරනවා. පොඩ්ඩක් අපි මට මතක නැතු ගියා මේ පොඩ්ඩක් මේකේ තිබ්බේ ෆ්‍රිජ් එක 203යි 16න් 3යි. රයිට්. මෙතන ක්ලික් කරා මේක ලොක් කරා ෆ්‍රිජ් එක දෙනවා 203යි 16න් 3යි කියලා දෙනවා. ඔකේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ රූප් එක රිජ් එක මේකයි සමාන ඇංගල් එකයි කොහොම සමාන වෙලා තියෙනවා. හරි. දැන් මේක ඇත්තටම මේ සීලින් එක තියෙනවා මේ සීලින් එක ෆ්ලැට් සීලින් එකක් තියෙන අපිට මේක self සීලින් එකක් විදියට මේක කරගන්න ඕනේ. අපි ඒකට කරනවා මෙන්න මේ ආකාරයට මේ ඒරියා එක සිලෙක්ට් කරනවා. ඒරියා සිලෙක්ට් කරලා ඕපන් ඔබ්ජෙක්ට් යනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර් කියන එකට යනවා. ස්ට්‍රක්චර් කියන එකේ ගිහම for this room flat ceiling කියන එක අපි ටික් එක අයින් කරනවා. ඊට පස්සේ self ceiling use of it
surface for CD click karna අපිට පේන විකෘති යන ඒ වගේ අපිට අවශ්‍ය structure යන area එක area එකට මේක වෙනවා right මේකත් අපි structure යන let's see අපිට අවශ්‍ය ඔක්කොගේම අපි ඒ කාර්යයේ වැරන්ඩගෙත්තේයාකාරයට කරගම් දැන් අපි කරන්න යන්න වැරන්ඩකට වාලයක් ඩිසයින් කරා. වැරන්ඩේට වාන්නේ ඒ වගේම රූෆ් ප්ලෑන් කියන එකට යනවා. රූෆ් ප්ලේන් කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී අපි ක්ලික් කරලා බේස් ලයින් එක එහෙම අරගෙන මෙතනට ගන්නවා. ඊට පොන්න ගන්නවා. කතපන්න කරලා අඩි තුනයි කියන එක මාක් කරනවා. ඊට පස්සේ මේ පැත්තේ අපි මේක හිප් ප්‍රූෆ් මේ අපෙන් නැහින්ද මේ පැත්තේ අඩි තුනක් ගන්නවා. ඊට පස්සේ අපි මේක හිප් ප්‍රූෆ් එක ඩිසයින් කරන ඉඳ අපි මෙන්න මේ පොයින්ට් එක අපි මෙන්න මේ ආකාරයට ඩ්‍රැග් කරගන්නවා. පොයින්ට එක ඔන්න ආකාරයට ඩ්‍රැග් කරගන්නවා. ඊට පස්සේ මේකේ බේස් අපි මේකේ height එක පොඩ්ඩක් අඩු කරනවා. roof එකට වැඩිය පාතින් යන්න අවශ්‍යයි අපිට මෙතනට වැඩිය. අපි ඒකට මෙන්න මේ ආකාරයට part කරනවා. angle එක එකයි. අපි top height එක facia height එක 8ක් කරනවා. baseline height එක 108ක් කරනවා. ස්ලයින් හයිට් එක 96ක් අන්න 96ක් බට් ඔන්න ඔගේ පාත් එක අපිට මේක ගැප් එක ඉටි ගැප් එකක් තියා ගන්නවා. අපිට පුළුවන් මේ රූප වල මේ රූප වල තව උස්සන්න දැනට මේක අපිට පුළුවන් මේ පැත්තත් ඒ වගේම අපිට ඕන මේක කොපි කරලා මිර කරන විදිහට කරගන්න පුළුවන්. මම බලමු කොහොමද කරන්නේ. මේක මේ ආකාරයට කොපි කරනවා. මෙන්න මෙයා මිර කරනවා. ආකාරයට පේනවා. මේක මේක හරිම ඇංගල් එකට එන්නවා. නැතිවුණොත් ඒක වෙනස් වෙනවා. උඩ එක චෙක් කරගන්න පුළුවන් මේක අංශක 45ට එන්නවා. මෙන්න මේ ආකාරයට කොපි කරලා මෙන්න මේ ආකාරයට මිර කරනවා. කරලා මේක අපි දැන් අපිට පේනවා අපි
මේ රූප් එක මෙතන පොට්ටක් තව පෙනෙන හොඳයි, මෙතන අපි පොඩ්ඩක් ගැප් එක වැඩි කරගත්තනම් ඒක මේ ආකාරයට මේ රූප් එක ක්ලික් කරලා මෙතනට ගිහලා පිච් එක ලොක් කරලා තව අඩියක් උස්ස බේස්ට් මේ තුනේ මඟල් 12ක්. එතකොට අපිට එයා රූප් එකත් ඒ වගේම කරගන්න ලොක් කරලා එන මඟල් 12ක් විතර උස්ස. ඊට පස්සේ නැහැ ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මම මෙතන මෙතන ලස්සනට පොඩ්ඩක් මේකට වෙනම ඉස්සරහ කාමරයක වෙනම රූෆ් එකක් ඩිසයින් කරන්න. ඒකත් මෙහෙම කරමු. රූෆ් ටූල් එකට යනවා. මේ ප්ලෑන් යනවා. මෙන්න මෙතෙන් නම් බේස් ප්ලයින් එක ඔන්න ඔන්න නැඩලා කාමරය නැටට ගියා. ඔබලට බලා ගන්න පුළුවන් මේකේ වෙනස්කම් වෙන හැටි මෙන්න මේ ආකාරයට. ඔන්න පස්සේ අපි මේක මේකට මේ අදාවන අඩි තුනක් එන්න view එකට වටේම අඩි තුනක් තියෙනවා. අඩි තුනක් තියලා මේක අපි මෙච්චර 45ක් වෙන්න හදනවා. මෙතන dimension tool එක ගියා angular dimension. මෙන්න මේ ආකාරයට 45 හකලන්න ඕන. 45ට තියෙනවා මේ එකල අපි ඊට පස්සේ එකක් අපි අන්සර් ෆීචර් මෙන්න මේක ලයින් එක සෙලෙක්ට් කරනවා. රූප් බෑන්ඩ් එකම සෙලෙක්ට් කරලා මේ ලයින් එකේ සෙලෙක්ට් කරනවා. මේක රතු පාටලා තියෙන ඒක තමයි එතකොට ඇඩ්ජස්ට් වෙන්නේ. ඊට පස්සේ ඒක කරලා අපි මෙතනින් ඉඳලා අන්සර් ෆීචර් වල මේක හදනවා. මේක අපි ඩිලීට් කරලා දැන්ට පහ කරමු. අපි වෙනම ලයින් එක වෙනස් කරනවා. ඒක පොට අන්සර් ෆීචර් ඊළඟට බලාපොරොත්තු වෙන මේ රූෆ් එක මිරර් කරමු. කොපි කළා එතන මිරර් කරමු. සල්ට මෙතන රූෆ් එක මෙතන කෑල්ලක් කියලා ඇතුළට යනවා. අපි ඒක මෙන්න මේ ආකාරයට අපි යන ගන්නවා. අයින් කරන අපි මේ රූෆ් එකේ ඒ කෑල්ල අයින් කරන හදන්නේ. අපි ඒකට මෙන්න මේ ආකාරයට කොටුවක් රෙක්ටැන්ගල් එකක් යන ගන්නවා. මේ ආකාරයට බොක්ස් ටූල් එකක් යන ගන්නවා. ඊට පස්සේ අපි ඒක සෙලෙක්ට් කරලා මේක අපිට සෙලෙක්ට් කරලා ඊට පස්සේ මේක ප්‍රොපර්ටිස් පේනින් දී මම මෙතනින් අපිට අවශ්‍ය එක කන්වර්ට් පොල් ලයින් එක පොල් ලයින් එකට කන්වර්ට් කරනවා. මේක ඔන්ලයින් එකට කන්වර්ට් කරාම මෙතන එනවා. මේක දෙනවා මෙතන. මෙතන දෙනවා පොලි ලයින් සොලිඩ් කියලා. සතු ඕපන් කරනවා. එතනදී රූප් ලයින් කරගෙන විතරයි අවශ්‍ය. අපි ඊට පස්සේ මේක සබ්ස්ට්‍රැක් කරනවා. මේ රූප් එක සෙලෙක්ට් කරලා මෙතන තියෙන ටූල් එක සබ්ස්ට්‍රැක්ෂන් කියලා. පොලි ලයින් සබ්ස්ට්‍රැක්ෂන්. ඊට පස්සේ අපි මේක සෙලෙක්ට් කරනවා. සෙලෙක්ට් කරාට පස්සේ ඒක පොළොව උතර දින කොටුව සෙලෙක්ට් කරා. ඊට පස්සේ නෝ ඩිලීට් ඔරිජිනල් කියලා. රයිට් අන්න ඒක පේනවා දැන්. දැන් මේ කොටුව අයින් වෙලා දැන් ඩිප්තිය ලැබිලා තියෙනවා. රයිට් දැන් අපිට අවශ්‍ය දැන් අවශ්‍ය ඉස්සරහ පලේ ඩිසයින් කරගන්න මෙයාට රූප් ප්ලෑන් එක ගියා පොන්ට ගියා. මම මෙතන ආකාරය තිබුණා හරි ලේසි. තවසේ අපිට මේක ඩිට් කරගන්න හරි ලේසි. දැන් මේකේ මේ පොයින්ට් එකට තියෙනවා මේ පොයින්ට් එකට තියෙනවා. ඊට පස්සේ මේ පොයින්ට් එක අරන් ඇවිල්ලා මෙතනට තියෙනවා. මේ පොයින්ට් එක ඩ්‍රැග් කරන් ඇවිල්ලා මෙතනට තියෙනවා. right then ඔයගොල්ලන්ට පේනවා ඇති ඔක ඩිසයින් කළේ. අපි මේක තව රූෆ් එක පොඩ්ඩක් උස්ස ගන්න උස්ස ගන්න හොඳයි කියලා හිතනවා. මේක අපි මෙන්න මේ ආකාරයට උස්සනවා. සෙලෙක්ට් කරලා මෙතන මේක ක්ලික් කරලා මෙතන අඩි දෙකකට උස්සනවා.
එයා හරියට මේ පැත්තත් අඩි දෙකක් විතර උස්සනවා. සෙලෙක් කරන ඔබ්ජෙක්ට් එකට යනවා. මේක පිච් එක ලොක් කරනවා. ඒ මොකකින් උන කමන්න ඇඟල් 24 එකට පිච් එක ලොක් කළාට පස්සේ මොකකින් වැඩි කරත් ආවෝ එකතු කරන්නේ ප්ලස් 24 එක දැම්මා උඩට යන එක තමයි වෙන්නේ. රයිට්. හරි. අපි දැන් ඔක රිටර්න් කරනවා. මේ වීඩියෝ බලලා ඔයාලා යම් දෙයක් ඉගෙන ගත්තනම් ඔයාලා යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න, මම ඒකට පිළිතුරු දෙන්න. ඉතින් මගේ කලින් වීඩියෝ එකත් බලලා තිබ්බේ නැත්නම් ෆ්ලෝර් ප්ලෑන් එක ඩිසයින් කරන එකත් බලන්න, රූෆ් එක ඩිසයින් කරන එකත් බලන්න. අපි ඊළඟට මේක මැටීරියල් කොහොමද ඇප්ලයි කරන්න කියන එක කරලා ලස්සන කොහොම 3D එක කරන්න කියන එකමයි ඊළඟ වීඩියෝස් වලදී කියා දෙනවා. එතකන් ඔගලන්ට සුබ දවසක්.